අවුරුදු දෙකක දීර්ඝ වේටින් පීරියඩ් එකකට පසුවද විචර් කතා මාලාවේ සීසන් 3 එක Netflix ඔස්සේ අපිට දැන් නනබන්න පුළුවන්. මේ පාරත් පළවෙනි එපිය සුපිරි ඇක්ෂන් සීක්වන්ස් වගේම ඇඩ්වෙන්චර්ස් මැජික් වලින් පරිපූර්ණයි. කතාව පටන් ගන්න සීසන් 2 එක ඉවර වුණු වොලෙත්මිය සහ සිරීගේ එන්කවුන්ටර් එකෙන් පස්සේ සිදුවන සිදුවීම් විදියට. සීසන් 1 සහ සීසන් 2 එකේ සිදුවන සිදුවීම් මතක නැත්තම් දැන්ම ගිහිල්ලා මේ ඉහළින් වැටෙන ද විචර් ෂෝට් රීකැප් එක බලලෙන්න. විචර් ලෝකය ගැන තේරෙන්නේම නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක හරහා අයිඩියා එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් කතාවට යන්න කලින් channel එකට subscribe එකක්, video එකට like එකක්, comment එකක් දාලා පොඩි help එකක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. කතාව පටන් ගන්නේ සිරි, ගෙරල්ට් සහ යෙන් තමන් පසුපස එන සතුරන්ගෙන් බේරිලා ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන යන ගමනෙන්. කොහොම වුණත් දහහක් බලාපොරොත්තු තියන් ඉන්න සතුරන් සිරිව සොයන එක නතර කරන්නේ නැහැ. හැබැයි ගෙරල්ට් උත් නිකන් හිටියේ නැහැ. එක එක සතුරු කණ්ඩායම් තමන්ගේ කඩුවෙන් විනාශ කරලා දැම්මා. ඉතින් මේ විදියට තැනින් තැනට මාරු වෙමින් සැඟවෙමින් රහස්‍යභාවය රැකීම සඳහා සෑහෙන්න මුදල් වියදම් කරමින් වගේම සතුරු කණ්ඩායම් ළඟා වෙනකොට ආරක්ෂිත ස්ථානය මාරු කරමින් සිරි, ගෙරල්ට් සහයෙන් දිගටම ගමනේ යෙදී හිටියා. මේ විදියට සේෆ් හෙවන් එකක් හොයාගෙන යන ගමනේදී ගෙරල්ට් සිරිට සටන් ශිල්පය වගේම යෙන් මැජික් බලය හරියාකාරව පාලනය කරන විදිය සිරිට කියලා දුන්නා. වොලෙත්මිය සමග යෙන්ගේ තිබූ සම්බන්ධතාවය නිසා ගෙරල්ට් තවමත් යෙන්ව 100%ක්ම විශ්වාස කළේ නැහැ. හැබැයි යෙන් සිරිගේ මැජිකල් පවර්ස් වැඩි දියුණු කරන්න උත්සාහ ගන්න ගමන්ම ගෙරල්ට්ගේත් විශ්වාසය දිනා ගන්න සෑහෙන්න උත්සාහ කරනවා. මේ විදියට යන අතරේ මේ තුන් දෙනා එනවා ගෙරල්ට්ගේ හොඳම යාළුවෙකුණු යාපන් සිග්‍රින් කියන ඩෝෆ්ට අයිති කොටේජ් එකකට. මේ කොටේජ් එකේ ටික දවසක් ඔවුන් සතුටෙන් ඉන්නවා වගේම යෙන්ගේ සහ ගෙරල්ට්ගේ බැඳීමත් ටිකෙන් ටික වැඩි වෙනවා. හැබැයි මේ සතුට ඊටාම ඉක්මනින් ඉවර වෙනවා. මේ කාලෙදිම තමයි බෙලටින් වල ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් එක ආරම්භ වෙන්නේ. ගෙරල්ට්ගේ බලවත් විරෝධය මැද සිරි මේ උත්සවයට සහභාගී වෙන්නේ යෙන් සහ ගෙරල්ට් එක්කමයි. නමුත් මේ උත්සවයේදී ජැකපේස් මොන්ස්ටර් කෙනෙක් ඇයව ලුහුබඳිනවා. ගෙරල්ට් ඌව මරා දමන්න සමත් වෙනවා වගේම මේ ජැකපේස් සිරිගේ පසුපස්සේ එවීම පිටුපසින් ඉන්නේ රියෙන්ස් ඒකේ ෆයර් මේජ් බවත් සොයා ගන්නවා. සීසන් 2 එකේදී රියෙන්ස් සිරිගේ බ්ලඩ් තිබුණු වයල් එකක් කේමෝහන් වලින් හොරකම් කළා මතකද? ඔහු මේ ජැකපේස් මොන්ස්ටර් සෙලර් කෙනෙකුගෙන් මිලට අරගෙන සිරිගේ බ්ලඩ් පාවිච්චි කරලා මේ ජැකපේස්ව සිරිගේ ඉවපස්සෙන් එවලා තිබුණා. කොතරම් එනමීස්ලා හිටියත් මේ වෙලාවේ තමන්ගේ ප්‍රයිමරි එනමි තමයි රියෙන්ස් කියලා තේරුම් ගන්න ගෙරල්ට් සහ යෙන් ඔහුව අවසන් කරන්න විදියක් කල්පනා කරනවා. මේ වෙලාවේදී සිරි යෝජනාවක් කරනවා තමන් ඇමක් විදියට ඉඳලා රියෙන්ස්ව එලියට අරගෙන ඔහුගේ කතාව ඉවර කරලා දාන්න. මේ අතර නිල්ෆ්ගාඩ් එක්ක එකඟතාවයකට ආපු ෆ්‍රැන්චෙස්කා ඇතුළු එල්ෆ් කණ්ඩායමේ මේ එකඟතාවය රකින්න ලොකු උත්සාහයක නිරත වෙනවා. මේ එල්ෆ් කණ්ඩායම් වලට ඕන උනේ ඩොල්බ්ලතාන වගේ තමන්ගේ නැති වුණු බිම් ප්‍රදේශ නැවත ලබාගෙන ඒවල ජීවත් වෙන්න. ස්කොරල්ස් එහෙමත් නැත්නම් ස්කොයටෙල් වගේ එල්ෆ් කණ්ඩායම් ෆ්‍රැන්චෙස්කා එක්ක එකතු වුණේ ඒ වෙනුවෙන්මයි. ගැලටින් තමයි ස්කොයටෙල් එකේ නායකයා. කොහොම වුණත් ෆ්‍රැන්චෙස්කා හට තවත් සීක්‍රට් ප්ලෑන් එකක් තිබුණා. ඒ තමයි සිරිගේ එල්ඩර් බ්ලඩ් වලින් මැජිකල් පවර්ස් අරගෙන ඒ හරහා ආයුධ නිපදවලා හියුමන්ස්ලා සමූල ඝාතනය කරන්න. ඒත් ස්කොයටෙල් කණ්ඩායම මේ උත්සාහය දැක්කේ සෙබලුන් මියගිය අසාර්ථක ප්ලෑන් එකක් විදියට. ප්ලෑන් එක අනුව යාබන්සි ග්‍රීන් ටවුන් එක පුරාම සිරි කැරවන් එකක හැංගිලා ටවුන් එකෙන් පිටවන කතාව ප්‍රසිද්ධ කරනවා. උපාය සාර්ථක වෙමින් මේ නිවුස් එක රියෙන්ස්ගේ ඔත්තුකාරයන්ගේ කනට යනවා. මේ සිරිගේ ප්ලෑන් එකට ජැස්කියත් ඉන්නවා. රියෙන්ස්ට නිවුස් එක ලැබෙනවා වගේම ඔහු මේ කැරවන්ස් වලට පහර දෙන්න තීරණය කරනවා. ඉතින් ගමන ආරම්භ කරන ගෙරල්ට් යෙන් සහ සිරි ෂෙරවුඩ් වල ගලා වැටුණු නගරයට ළඟා වෙනවා. එහි එල්ෆ් එල්රෙන්ගේ ස්ටැචු එකක් අපිට බලා ගන්න පුළුවන්. එල්රෙන් කියන්නේ හියුමන්ස්ලට විරුද්ධව යුද්ධ කරලා ඒ යුද්ධයෙන් ඇයත් ඇතුළුව ඇයගේ මුළු හමුදාවම හියුමන්ස් ලතින් සමූල ඝාතනය වුණු එල්ෆ් වෝරියර් කෙනෙක්. මේ කතාවට සිරිගේ හිත යනවා වගේම ඇය හිතනවා කවදා හරි එල්ස්ලා සහ හියුමන්ස්ලා අතර සමගිය ගොඩනගන්න තමන්ට පුළුවන් වේවි කියලා. මේ අතරතුරේ ගෙරල්ට දැනෙනවා රියෙන්ස් ළඟම එන බව. ඒ නිසා ඔහු හා යෙන් විශාල කණු අතර සැඟවෙනවා. සිරි තනියම ඉන්නව දැකපු රියෙන්ස් සහ ඔහුගේ මිනිස්සු ඇයව අල්ලා ගන්න පණිනවා. සිරි සමත් වෙනවා තමන්ගේ ෆයිටින් ස්කිල්ස් භාවිතා කරලා ආරක්ෂා වෙන්න. මේ වෙලාවේ යෙන් ඇගේ සහයට එනවා වගේම ගෙරල්ට් රියෙන්ස් එක්ක භයානක සටනක් ආරම්භ කරනවා. යාපන් සිග්‍රින්ගේ කණ්ඩායමත් මේ සටනට එකතු වෙනවා. පරදින බව තේරෙන නිසා රියෙන්ස් පෝටල් එකක් හරහා පැනලා යන්න හැදුවත් යෙන්ගේ මැජිකල් පවර්ස් වල උපකාරය හරහා ගෙරල්ට් නුත් ඒ පෝටල් එක තුළට රියෙන්ස් පස්සෙන්ම පන්නනවා.
मे विला फ्रांचेस्का सह गैलरी एल्फ्स मेम इस्ताने कड़ागन वादिनव इतनी सीएल उमदेना एक्की समग सटन करनावा पोर्टल के तवदूरटा एंट ओपन करगन इन तिब्ब अपहसु निशा रियन अद्यकम खड़दान गेरट पोर्टल के एलियटेनवा इति मे शेरवेड सटन इन फ्रांचेस्का की सहोदर एतलव एलवन सोलजर्स विशाल प्रमाण मीयानव अद्यकम खड़दापु निशा रियन के फायर मैजिक हकियावत नैतुयानवा जैस्कियत एलोकिन तुआल लबन वगेम सटनाथ निमावट पत्नवा येन तेरुम गन्नवा रियन्स के पसुपस वेनात मेज कनेक इन्नवा कियलात रियन्स व कंट्रोल करन्ने ओहु विसिन कियलात मे निसा ए योजना करनवा सिरीव एरटूसा वलट अरगिन गिहिल्ला टिसे आगे उपदेश पतन्न मुलिन अकमति उनात गेरल्ट मे तीरणयट एकंग वेनवा ए अनुवा येन सह सिरी एरटूसा वेत यन्नत गेरल्ट तावदुरटत रियन्स व होयन्नत तीरणय वेनवा मे अनुवा तावकालिकव तुन देना वेन वेला यनवा मे इन्ने रेडेनिया वल न्यू किंग विसिमिय ओहु बलापुरत्व सिरीव कसाद बेदला तमंगे पॉलिटिकल पावर्स वेडिकरगान्न वगेम सिंट्रा वलटत ऐतिहासिकम कियन्न ए वेनुवेन सिरीव सोयागेनीम भार दीला तियेन्ने स्पाई मास्टर डिज्स्राहट एत वेडे प्रमाद वीम निसा विसिमिय मे वेडे तमंगे सहोदरया वन रेडोविड हट भार देनवा रेडोविड मोडेक वगे पीडिन पेनुनट इतामत बुद्धिमत् तनत्तेक मे कटयुत्तट डिज्स्राहट उदाव करे फिलीपा आइलहार्ट कियन सोसरस ඉතින් රැඩොවිඩ් පත්කිරීමත් එක්ක කලබලුණු ෆිලිපා ජැස්කියව මුණ ගැහිලා ඔහුට ෆෝස් කරනවා සිරිව හොයලා දෙන්න කියලා. රැඩොවිඩ් මෙතන ඉන්නව වගේම ඔහු තේරුම් ගන්නවා ෆෝස් කරලා ජැස්කියගෙන් මේක කරගන්න බැරි බව. ඒ නිසා ඔහු ෆ්‍රෙන්ඩ්ලි උපක්‍රමයකට මාරු වෙනවා. රැඩොවිඩ් ජැස්කියට ඒත්තු ගන්නන්න සමත් වෙනවා සිරිව කසාද බැඳීම පිටුපස වෙනත් කිසිම මොටිව් එකක් විසිමියට නැහැ කියලා. මේ කසාදය හරහා විසිමියගේ පොලිටිකල් පවර් එක වැඩි වෙන නිසාම ඔහුට සිරිව හොඳින්ම ආරක්ෂා කරන්න පුළුවන් කියලාත් ඔහු කියනවා. මුළු කන්ටිනන්ට් එකම සිරි පස්සේ පන්නන නිසා දැන් ඇයට අවශ්‍ය වෙන්නේ හොඳ ප්‍රොටෙක්ටර් කෙනෙක් බවත් මේ කසාදය හරහා එය ඇයට ලැබෙන බවත් රැඩොවිඩ් ජැස්කිය හට ඒත්තු ගන්නවනවා. ඉතින් මේ කතාව විශ්වාස කරන ජැස්කිය ගෙරල්ට් සිරි සහ යෙන් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හොඳම දේ ඒක තමයි කියලා අවංකවම හිතනවා. ඒත් මේ වෙනුවෙන් තමන් උදව් කරන්න නම් රෙඩේනියා විසින් රියන්ස්ව විනාශ කරලා ගෙරල්ට්ගේ සිරිගේ සහ තමන්ගේ ට්‍රස්ට් එක දිනාගත යුතුයි කියලා ඔහු රැඩොවිට්ට කියනවා. මේ තීරණය ජැස්කිය ගන්නේ තමන්ගේ මිතුරන්ගේ ආරක්ෂාව ගැන හිතලා උනත් ගෙරල්ට් මේ පිළිබඳව මොන වගේ අදහසක් දරයිද? ඔහු ඒකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා මට හිතා ගන්න පුළුවන්. මේ ඉන්නේ එමිය වායම්ලෙස් නිල්ෆ්ගාඩ් වල එම්පරර් සිරිගේ තාත්තා. එහෙම නැත්නම් ඩුනි. ඔහු තමන්ගේ අතීතය පුච්චා දමනවා අපිට දකින්න ලැබෙනවා. පවෙටා එකියු සිරිගේ අම්මා වගේ තමන්ගේ පරණ රූප පුච්චලා දාලා සිරිගේ රූපය පමණක් ඔහු තුරුළු කරගන්නවා අපිට දකින්න පුළුවන්. මේ අතර ඇරටෝසාවල අපිට දකින්න පුළුවන් යෙන්ගේ සහ සිරිගේ සතුරන් තවමත් ඉන්නවා. ඇරටෝසාවල රහස් කාමරයක ඉන්න රියන්ස්ගේ අද්දෙක මේජ් කෙනෙක් නැවතත් යථාතත්වයට පත් කරනවා අපිට දකින්න පුළුවන්. ඒ නිසාම රියන්ස්ගේ ෆයර් මැජික් එක ඔහුට ආපසු ලැබෙනවා. සමහර විට රියන්ස්ට උදව් කරන්නේ ස්ට්‍රේගබෝ නායකත්වයේ දරන බ්‍රදර්හුඩ් ඔෆ් මේජර්ස් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දැන් යෙන් සිරිව ගේන්නේ ඇරටෝසාවලට. හිතාගන්න බෑ ඉදිරියේදී මොනව වෙයිද කියලා. යෙන් සිරි ටීසේයා ස්ට්‍රේගබෝ රියන්ස් මොනව කරයිද කියලා ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනටම අරගෙන එන්න. चैनल लेके सब्सक्राइब कर लिया करना है ना मामा गया।